අපිට මෙහෙම කරන්න බැරිද නේද? අපිට දැන් මෙතන චුටයි. ළමයින්ට සෙල්ලම් කරන්න ඕන කරලා ක්‍රීඩා පිටියේ තර විතරක් තුනී කරලා. මේක පරිසර පද්ධතිය අතර. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා ආවේ. එතකොට කඩලාන භූමිය අපිට මාදි තව 1000 ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධ කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණය එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා මේ වෙනකම් මේක කඩලා හදන්න මුලින්ම තියෙනවා. මම වෙන ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් ප්‍රබලයක් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ මනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියලා සේරම නීතිමත් දෙයක් ගියාම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මොකද කියලා නම් මේ ශීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරමු කියන්නේ මගේ අදහස. ගම්පහ තමයි අඩුම වඩගන්නේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18යි. ඒකට හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදෙනවා ඉඩක් අච්චේ තියෙන්නේ. කවුද මේකට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 51ක්. එක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උදා ගන්න ගස් කො. ඔක්සිජන් සිරලා නැහැ ළමයි ගුරු ගන්න යවන්න. ඔක්සිජන් පිළිලා වැඩක් නැහැ කියන මේ මිනිස්සු. සයන්ටිෆික් මොෂිෂන් එකක් ගන්නවද? ගමේ කොටේ මිනිස්සු ටොන් එදියට වැඩ කරන්නේ. මෙච්චර ඉගෙනගෙන අපි මේ තරතුරු වලට එන්න ඕනේ නැහැ. උසාවිය පෙන්නුම් කරලා තියෙනවා මේක රජයේ භූමියක් කියලා උසාවිය ඔප්පු කරලා තියෙනවා කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරනවා මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් අඬලා මේ ගමන අපි යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඔව්. ඒක